කිසි දරුවෙක් අත් නොහරින අවුරුදු 13ක අකණ්ඩ අධ්‍යාපනයක සංකල්පය අපි සංකේතවත්ම ක්‍රියා කරා. මේ අධ්‍යාපන ක්‍රමයට සියලු දෙනාම ඇතුළත් කිරීමේ ව්‍යායාමය රටට පෙන්වුවා. විශේෂ අධ්‍යාපන උවමනාකන් තිබුණ දරුවන්ට එහෙම අවස්ථා තිබුණ නෑ. ගිහි පමණක් නෙමෙයි අපේ පැවිදි ශිෂ්‍යයන්ගේ පිරිවෙන් අධ්‍යාපනයත් ඇතුල් කරා. ඒ භෞතික පහසුකම් සමග මම කිව්වේ ගුරුවරු ඉන්න ඕනෑ, පුහුණු කරපු ගුරුවරු. නුපුහුණු ගුරුවරින්ට බෑ. පැයක් බස් රථයක් ධාවනය කරන්න විශේෂ බලපත්‍රයක් ඕන නම් අවුරුදු 13ක් පන්ති කාමරයක් ගෙනියන එකට බලපත්‍ර නැතුව කොහොමද කරන්නේ? මේ සියල්ලම කරන්නේ මේ රටේ අනාගත පරපුරට හොඳ අධ්‍යාපනයක් ලබා දෙන්නට කියලා මම කියන්න කැමතියි. 21 වෙනි සතවර්ෂයේ අධ්‍යාපන උවමනයි. රට ජාතිය බේරගන්නවා කියලා 21 වෙනි සතවර්ෂයේ අධ්‍යාපන ක්‍රම දීලා වැඩක් නැහැ. පාසල් අධ්‍යාපනයේ රාමුවේ යොදවලා ඉවරයි. නීතිය ඉදිරිපත් කරනවා ඊළඟ අවුරුදු 10 මේක ඉදිරියට ගෙනියනවා නම් හොඳම අධ්‍යාපන ක්‍රමයක් ලංකාවේ ඇති වෙනවා කියලා මම කියන්න කැමතියි. මේ ලංකා ඉතිහාසයේ වැඩියෙන්ම විශ්වවිද්‍යාල පීඨ ආරම්භ කරේ මේ ආණ්ඩුව යටතේ. අපි පීඨ 21ක් ආරම්භ කරලා තියෙනවා. නිදහස් ලංකාවේ වැඩියෙන්ම අධ්‍යාපනය සෞඛ්‍යයට මුදල් ආයෝජනය කරලා තියෙන්නේ මේ ආණ්ඩුව කියලා මං ආඩම්බරයෙන් කියන්න කැමතියි. හැම තැනම ආපු ප්‍රශ්නයක් තමයි පොල් ඇතු සෙවිලි තහඩු කරපු පාසල් ඉතාම දුර්වල මට්ටමේ තියෙනවා, මේවට පිළියම් දෙන්න කියලා. අද මේ 500 විවෘත කරපුවම තවත් විශාල ගොඩනැගිලි ප්‍රමාණයක් මේ රටේ මේ ව්‍යාපෘති අර්ථයේ අපේ රටේ අධ්‍යාපනය ලබන පාසල් දරුවන්ට දායාද කරන්න නියමිතව තිබෙනවා. මේවා මාකට් කරන්න යොදපු කාලය සහ වියදම මදිද කියලා අපිට හිතෙනවා. අපි මේ මෑතක ඉඳලා තමයි පොඩ්ඩක් හරි මේවා කරන බව රටේ ජනතාවට දැනු දුන්නේ. නමුත් තමුන්නාසර රට පුරා ගියෝ තමුන්නාසරට බලා ගන්න පුළුවන් වෙයි අපි කොතරම් වැඩ කොටසක් මේ පාසල් පද්ධති තුළ ඉෂ්ට කරලා තියෙනවද කියලා. අධ්‍යාපනය කියන්නේ භෞතික මානව සම්පත පමණක් නෙමේ, ඒ වගේම අපි ඒ මානව සම්පත තුළ ක්‍රීඩාවට අපි මූලිකත්වය දෙන්න ඕනේ කියලා කල්පනා කරා. කුමන හෝ ක්‍රීඩාවක් කළ යුතුයි කියලා නැත්නම් අනිවාර්ය කරලා අපි චක්‍රලේඛන යවන්න ලැබුවා. ගරු අගමැතිතුමනි, ඔබතුමාට ස්තුතිවන්ත වෙන්න ඕනේ ඔබතුමා මේ වැඩ කටයුතු කරන්න අපිට දුන්න ධෛර්ය පිළිබඳව. අපි දැක්ක දෙයක් තමයි ඔබතුමා ජනප්‍රිය තීන්දු තීරණ ගන්නවා වෙනුවට ගැලරියේ අප්පුඩි ගහන්න, විසිල් ගහන්න, ගැලරිය සතුට කරන්න තීන්දු තීරණ ගන්නවා වෙනුවට අනාගතයට යන්න පුළුවන් දේවල් තමයි ඔබතුමා හැමදාම කරේ. ජාතික තරුණ සේවා සභාව ගත්තත්, විද්‍යාපීඨ ගත්තත් මේ සෑම දෙයක්ම එවැනි දේවල්. අද මේ ඔබතුමා කරන්නෙත් ඒ ආකාරයෙන්ම දෙයක්. මීට පෙරත් ගරු අමාත්‍යතුමන්ටත් අනිකුත් නිලධාරීන්ටත් උපදෙස් ලබා දෙනවා. ගොඩනැගිලි හැදුවාට වැඩිය මෙයින් ලබා දෙන දැනුම, ඒ කුසලතාවය, පුහුණුව වැඩි කරන්න තවදුරටත් ඒ අවශ්‍ය පහසුකම් නිර්මාණය කරන්න කියලා. ඒ තමයි රනිල් වික්‍රමසිංහ කියන්නේ. අනාගතය වෙනුවෙන් හැමදාම වර්තමානයේ වැඩ කරන නායකයෙක් තමයි ඔබතුමා. ඉතින් අපිට අද හුඟක් දේවල් නොතේරෙන්න පුළුවන් මේ කරන දේවල් වල වටිනාකම. හැබැයි අනාගතයේදී ඒ වටිනාකම අපිට වැඩි වැඩියෙන් දැනේ.